අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරු වේ කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිය දුරේ රාජකාරි ආරම්භ කළා. 6 වෙනි වරටත් අග්‍රාමාත්‍ය දුරේට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාසයට එක්වන්නේ මෙරට වැඩිම වාර ගණනක් අගමැති දුරේට පත් වූ මහජන නියෝජිතයා ලෙසයි. අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස පත් කර තිබෙන්නේ සමන් ඒකනායක මහතායි. නව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පසර වේ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. දිවුරුම් දීමෙන් අනුතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොල්ලුපිටියේ වාලුකාරාමයේ වෙත පැමිණ මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්තා. ජනතාව විඳින්නේ තරුණ නායකත්වය. ඉතින් නමුත් තරුණ නායකත්වය ලබා දෙන්න නම් මේ රටේ මේ අරාජකත්වයට පත් වෙලා තිබෙන මේ තැනින් අපි මුදවා ගත යුතුමයි. එයයි ඉන්නන්නේම පාර්ලිමේන්තුවෙන් පිට ජනතා බලයක් කියන කාර්යය. මොකද පාර්ලිමේන්තුව දැන් මිනිස්සු ජනතාවට එපා වුණා කියන එකයි කියන්නේ. වගේම තමයි 20 අහෝසි කරන්න කියන කාර්යය. තහනම් මේ බලාත්මක කරලා පාර්ලිමේන්තුවට වග කියන ජනතාවට වග කියන නායකයෙක් අවශ්‍යයි කියන කාර්යය. ඒ අභියෝගාත්මක අවස්ථාවේදී කවුරුත් බෑ කියනකොට අග්‍රාමාත්‍ය ධුරේ බාරගෙන සම්බන්ධව මහා සංකරණය කියන අපි සතුටට පත් වෙනවා. ඉතින් මේ බලාපොරොත්තු වෙන තරුණ අයගේ අරගලයේ මේ ඉල්ලීම ඉටු කරයි කියලා අපි බලාපොරොත්තු වෙන නැත්තම් වැඩිකලක් යන්නේ ඉස්සරලා වේරවැවේ අලින්තත් නාන්න වෙයි කියන කාරණය අපි සිහිපත් කරන්න ඕනේ. මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න ඕනේ. මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඊළඟ මාස කිව්වේ මීටත් වඩා අමාරු වෙනවා. ඒත් අපි මේකෙන් ගොඩ එන්න ඕනේ. ඒ ගොඩ එන්න තමයි මම බාරගන්නේ මේ වැඩ කටයුතු කරලා දෙන්න. අපිට මේක තනියම කරන්න බෑ. අනිත් රටවල් වල IMF වල ආධාර නැහැ. ඒත් ආපහු තුන් වේලක් යන ජාතියක් වෙන්න ඕනේ. රුපියලට වටිනාකමක් තියෙන්න ඕනේ. තරුණයන්ට අනාගතයක් තියෙන්න ඕනේ. තාම තියෙන්නේ කියලා නෑ කතා කරන්නේ. අපි හැමෝම අරගලයට මොකද වෙන්නේ? අරගලය ගෙනියනවා. අපි කිව්වා ගෝටාගෝ ගමට අත ගහන්නේ නෑ. ඒක ගෙනියන්න ඕනේ. පොලිසියත් කරන්නේ නැහැ මොකද අරගලේ ගෙනියන්නේ අද කතා කරනවා රනිල් ගෝගම කියලා එකක් හදනවා කියලා ඔබතුමා මොකද ඒකෙන් කිව්වේ මට රනිල් ගෝගම කියලා හදලා නැහැ මට තිබුණේ රනිල් ගෝ හෝම් ගම කියලා මම ගෙදර ඉස්සරහ තිබුණා ඉතින් මට හරි ප්‍රශ්නයක් වුණා මම ගෙදර ඉඳගෙන මේවා කරන්නේ අනික් කාටත් ගෝ හෝම් කියන්න පුළුවන් ජනාධිපතිතුමා කියලා කිව්වම මම අගමැති වෙන්න කැමති ඉතින් මම එහෙම කරේ නැහැ නේ අගමැතිතුමා බෞතරය පිළිබඳ ප්‍රශ්නයක් එනවා දැන්නේ නෑ නෑ බෞතරය ගැන ප්‍රශ්න කරනකොට බෞතරය පෙන්නන රජයේ පාසයෙන් ඔබතුමාට බෞතරය ඇවිල්ලා තියෙන කතාවද ඔබතුමා මේ නොකිය කියන්නේ නෑ මට තියෙන දෙපැත්තම බෞතරය ගංගාරාම විහාරස්ථානයේ වෙතද පැමිණි අතර ආගමික වතාවත් වලටද එක් වුණා. දේශපාලන ක්‍රියාවලිය තුළ ඒ වරද නිවැරදි කරගන්න ඕන ආයේ වරද නැවත සිද්ධ වෙන්න ඉඩ නොතබන්න ජාත්‍යන්තර සබඳතාවයන් වඩා දියුණු පමුණු කර ගැනීමට ඒක ඔබතුමාට හැකියාව තියෙනවා කියන විශ්වාසය මහ ජනතාව තුළ තියෙනවා සාමීන් වහන්සේලා හැටියට අපිටත් එහෙම විශ්වාසයක් උඩ නැගලා තියෙනවා යහපත් වූ එක දවසක් ශ්‍රී ලාංකික අපිට උරුම කර දෙන්න ඔබතුමාට අවශ්‍ය කරන ආශිර්වාදය පූජනීය මහා සංඝරත්නය තුළින් ලැබෙනවා මං ඒවට මූණ දෙනවා මට මේ ආර්ථිකයේ හදන අභියෝගය බාර ගත්තා නම් මේක බාර ගන්න එක ප්‍රශ්නයක් නෙවෙයි ඉතින් මං තනියම මෙතෙන්ට ආවා නම් මට 50ක් තිබුණා නම් මට ආණ්ඩුව හොල්ලලා ගන්න තිබුණා මං කියන්නම් ඒක පත් කරනකොට මොකද ඔච්චර මේකක් වෙලා තියෙන්නේ මං මෙතෙන්ට ආවා මං මේ වැඩේ කරලා දෙන්න කැබිනට් එක පත් කරන්න ඉතින් කැබිනට් එක තිබුණත් කැබිනට් එකේ වගේම තියෙනවා මේ ආර්ථිකය හදන එක මම කරලා දෙන්න ඔව් දැන් මේ ජනබල දෙකෙන් තවත් අපේක්ෂකයෙක් දැම්මොත් අගමැති විදියට 20000ක් අවුරුත් නෑනේ මම මෙනාටද මේ නිකන් අහන්නේ වා දන්නේ නැති වාගේ මොකද්ද උනේ සමගි දැල් වේගයට 50ක් තියලා ආණ්ඩු බලය ගන්න බැරි නම් මම මොනවද කරන්නේ ගාලු මෝදර අරගලේ ජනතාවට ඔබතුමා දෙන පණිවිඩය මොකද්ද කියලා මම එයාට කිව්වා ගාලු මෝදර ඉන්න පුළුවන් අයින් කරන්නේ නැහැ කියලා මම ඒ කට්ටිය මුණ ගැහිලා කිව්වා මේ කට්ටිය ඉදිරියේ ඉවත් කරන්නෙම නැහැ නෑ නෑ නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග කටයුතු කිරීමට සූදානම් බව පවසන මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චුන් මහත්මිය ට්විටර් සටහනක් තබමින් පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගෙන යන වැඩසටහනේ ප්‍රගතිය සඳහා සිය සහාය ලබා දෙන බවයි.
මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේද නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකට අනුකූලව පිහිටවන ලබන ආණ්ඩුව සමග ඉදිරියට යාමට අපේක්ෂා කරන අතර ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය කඩිනමින් බලාපොරොත්තු වන බවයි